ආයුබෝවන් ලවින් කිචන් ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඊට ඔබත් එක්ක රසවත් කෑමක් හදන හැටි කතා කරන්න. ඉතින් මම අද භාවිතා කරන්නේ තිතාම පෝෂණයෙන් යුතු ඕට්ස් භාවිතා කරලා කොහොමද තවත් වෙනස් ආකාරයේ කෑමක් හදන්න කියන කතා කරන්න. ඒකට හේතුව තමයි ඕට්ස් කියන්නේ මම මීට පෙරත් ඔබට කියලා ඇති ඉතාමත් පෝෂදායි ධාන්‍ය වර්ගයක්. විශේෂයෙන්ම පූර්ණ ධාන්‍ය වර්ගයක්. ඉතින් මේ පූර්ණ ධාන්‍ය වර්ගය නිසාම අපේ වැඩිහිටියන්ට ලදරුවන්ට එවැගේම ඕනම වයසක කෙනෙකුට මේ ඕට්ස් කියන ධාන්‍ය වර්ගය ආහාරයට ගැනීම ඉතාම ගුණදායකයි. පූර්ණ ආහාරයක් වීම නිසාම අපි කැමති ආකාරයෙන් අපේ ශ්‍රී ලාංකිකයන් වන අපිට ගැළපෙන ආකාරයෙන් මේක පිළියෙල කරගන්නව නම් තවත් ගුණවත් බව වැඩි. ඒකට හේතුව තමයි ඕට්ස් ගොඩක් අය පරිභෝජනය කරන්න කැමැත්තක් දක්වන්නේ. ඒකට හේතුව අපේ රටට ගැළපෙන ආකාරයෙන් නෙමෙයි මේක ආහාරයට ගන්න තියෙන්නේ. අපි අපේ රටට ගැළපෙන ආකාරයෙන් කොහොමද මේ ධාන්‍ය වර්ගය පිළියෙල කරගන්නේ කියලා බලමු. අද මම ඒ අනුව තවත් වෙනස් ආකාරයේ ක්‍රමයක් තමයි ඔබත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් අපි බලමු එහෙනම් මේ සඳහා මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම අද ඕට්ස් වලින් රොටි හදන්න යන්නේ. ඉතින් මේ සඳහා අවශ්‍ය වෙන ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි ඕට්ස්. මම මෙතන ඕට්ස් ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. අපි රොටි හදනවා කියන අපිට පොල් අවශ්‍යයි. ඉතින් මම මේ සඳහා අමු පොල් අරගෙන තිනවා. අමු පොල් ග්‍රෑම් 100ක්. මෙතෙන්දී අමු පොල් නැත්තම් ලා පොල් ගන්නව නම් වැඩිය හොඳයි වේලුණු පොල් වලට වඩා. මම පාම්පිටි ඇඳි දෙකක් කරන් තියෙනවා. එහෙම නැත්තම් පාම්පිටි ග්‍රෑම් 20ක් වගේ ප්‍රමාණයක් ඔබ මිශ්‍ර කරලා ගන්නව නම් පාම්පිටි ග්‍රෑම් 20ක් වගේ ප්‍රමාණයක් ගන්න. මොකද මේ ඇලෙන ගතිය ඇති කරගන්න පාම්පිටි අවශ්‍යම නැහැ. ඔබ කැමති නම් විතරක් පාම්පිටි ඇඳි දෙකක් ගන්න පුළුවන්. ඊළඟට මට අවශ්‍යයි රතු ලුණු ටිකක්. ඒ වගේම අමු මිරිස් කාර්පෙන්ච සල්පය. ඊළඟට මට අවශ්‍ය වෙනව රසානෝ ලුණු ලුණු සල්පයක් ගන්න. ඒ වගේම මේ රොටි එක අනද්දි ඔබට පුළුවන් කැමති නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ගන්න. එහෙම නැත්නම් වතුර භාවිත කරන් සිසිල් ජලය භාවිත කරන්න. මම මෙතෙන්දී ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් භාවිත කරනවා. ඒක රස වැඩි කරගන්න අවශ්‍ය නම් සහ පෝෂණය තවත් වැඩි කරගන්න අවශ්‍ය නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් භාවිත කරන්න. මේ වගේ අපිට පුළුවන් රතු ලුණු ටික සිහින කපා ගන්න. ටිකත් ඒ වගේම සිහින කපා ගන්නවා. එතෙම දැන් අමු මිරිස් සහ රතු ලුණු කර්පිංච ඔබ කැමති නම් විතරක් එක් කරගන්න. දරුවන් සඳහා පිළිල කරගන්නව නම් මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. දරුවන් ඉතාම කැමති වෙයි පාසල් ගෙන යන්න උනත් ඔබට පුළුවන් පෝෂදායි ආකාරයෙන් මේක පිළිල කරලා දෙන්න. වැඩිහිටියන් සඳහා පිළිල කරනව නම් ඒ වගේම සමහර දරුවන් කැමති සැරට කන්න එවැනි අවස්ථාවක මේ වගේ අමුමිරිස් ටිකක් එක් කරගන්න. එක් කරගත්තම රස වැඩි. කර්පිංච ටිකත් අපි සිහින ලියා ගන්නව. සුවඳ රසයේ ගුණේ සියල්ල අංග සම්පූර්ණ වෙන විදිහට අපිට පුළුවන් මේ වගේ අපේ ඕට්ස් රොටි ටික හදා ගන්න. අපි මේ සියල්ල කපාගෙන ඉවරයි. එමුනම් අපි බලමු කොහොමද මේ රොටි එක පිළිල කරගන්නේ කියලා. මම මුලින්ම එක් කරගන්නවා මේ මගේ අපේ ඕට්ස් ටික. ඕට්ස් ග්‍රෑම් 100යි.
ඒට මේක කරගන්නවා පොල් පොල් ග්‍රෑම් 100යි පාම්පිටි හැඳි 2යි නැත්නම් පාම්පිටි ග්‍රෑම් 20යි රසානුව ලුණු සල්පයක් දැන් පුළුවන් අපිට අපේ පිටි මිශ්‍රණයට මේ සියල්ල එක කරගන්න රතු ලුණු අමු මිරිස් කරපිංචා අපි ඊළඟට මේ වගේ පිටි ටික සියල්ල හොඳින් කවලම් කරගෙන මේ වගේ සියල්ල කවලම් කරගන්න මොකද ඉස්සෙල්ලා මේ සියල්ල එක කරගන්න කවලම් කරගන්න තිතගතිය අපිට තීරණය කරන්න පුළුවන් එතකොට පොල්වල තිතගතියත් එක්ක කොච්චර කිරි හෝ වතුර අවශ්‍යද කියලා ඒ අනුව මුලින්ම මේ වගේ මිශ්‍ර කරගෙන අපිට පුළුවන් ඊළඟට අපේ ෆ්‍රෙෂ් මිල්ක් එක කරගන්න රොටි පදමටම මේක මිශ්‍ර කරගන්නවා මොකද රොටි එකක් තමයි අපි හදන්නේ නමුත් මේක පූර්ණ ධාන්‍ය වර්ගයක් ඒ නිසා මේකේ තියෙන පෝෂ්‍යදායි බව වැඩි ඔබට ෆ්‍රෙෂ් මිල්ක් මාෂණය එක පොල් කිරි ටිකක් නැත්තම් නියුණු වතුර ටිකක් සීතල ජලය ටිකක් එක් කරලා වෙනදා රොටි අනනවා වගේම රොටි එක අනා ගන්න පුළුවන්. අපි තව සල්පක් එක කරගමු. අපි හදාගත්ත අපේ ඕට්ස් රොටි පිටි මිශ්‍රණය අපිට දැන් පුළුවන් සාමාන්‍ය පරිදිම පුළුස ගන්න විශේෂත්වය තමයි ඇත්තම ගොඩාක් වෙලා මේ පුළුසන්න අවශ්‍ය නැහැ ඉතා සුළු වේලාවකින් පුළුස ගන්න පුළුවන් අනාගන්නිකත් එච්චර වෙලා යන එක නෙමෙයි නිසා ඔබට මේ දරුවන්ට පාසල් ගෙන යන්න උනත් පෝෂ්‍යදායිව පිළිල කරගත හැකි දෙයක් තමයි මේ ඕට්ස් රොටි කියන්නේ දැන් අපිට පුළුවන් මේ වගේ රොටි ටික වඩව ගන්න ලෑලි පාම්පිට පොඩ්ඩක් තෙල් සල්පයක් ගාලා මේ ආකාරයට සුපුරුදු පරිදි රොටි ටික වඩව ගන්නවා ආකාරයෙන් රොටි වඩව ගන්න පුළුවන්. ඉතින් මම ගත්තේ ග්‍රෑම් 100ක් වගේ ප්‍රමාණයක්. ඊළඟට මේ වගේ සෝස් පෑන් එක හෝ රොටි තටි භාවිත කරන්න. එහි අපිට පුළුවන් මේ වගේ තෙල් ටිකක් තවර ගන්න.
පුළුවන් දැන් අනිත් පැත්ත හරවන්න ඇත්තම මම ඔබට මීට පෙර කිව්වා වගේ ලොකු කාලයක් අවශ්‍ය නැහැ ඕසෙන දෙන්න නමුත් මැදි අපි තව ටිකක් වෙලා රොටි ටික පිලිස්සෙන දෙමු අපි එනම් බලමු අනිත් පැත්ත හරවන්න ටික වෙලාවක් මේ වගේ පුලිසු ගන්න දැන් අපිට පුළුවන් ඉවත් කරගන්න බලමු නැවතත් අපිට පුළුවන් නැවතත් මේවා අනිත් පැත්ත හරවන්න. ඇත්තටම මේ මම ලොකු රොටි සකස් කරලා තියෙන්නේ. ලොකු රොටි මම ගත්ත ප්‍රමාණයට 94ක් පිළියෙල කරා. නමුත් ඔබට මේ රොටි කුඩාවට ගත්තොත් එහෙම ඊට වඩා වැඩි ප්‍රමාණයක් පිළියෙල කරගන්න පුළුවන් වෙයි. බලමු අනිත් පැත්ත. නැවතත් රෝස් වෙන දීලා. අපිට පුළුවන් ඉතින් දැන් හොඳටම හරි ගිහින් තියෙන අපේ රොටි ටික මේ රොටි ටිකත් ඉවත් කරගන්න පුළුවන් ඉතින් ඉතින් මේ තියෙන අපි තාමත් ඉක්මනින් පිළිල කරගත් අපේ රොටි ටික අපිට පුළුවන් මේ රොටි ටික අපේ කෑම මේසෙට පිළිගන්නන්න එහෙම නැත්නම් ඔබේ දරුවන්ට පාසල් ගෙන යන දෙන්න මේ ඕනම දෙයකට භාවිත කරන්න පුළුවන්. ඇත්තම මේකේ රසවත් බව කොච්චරද කියන්නේ ඔබ පිළිල කරලම බලන්න අවශ්‍යයි. ඒ තරමටම රසවත්. ඒකම ඕට්ස් කියන දේ වෙනස් වූ ආකාරයෙන් කොහොමද භාවිත කරන්න කියන එක පිළිබඳව ඔබටත් හොඳ අදහසක් වේවි. ඇත්තම මේ වගේ පිළිල කර මේ රසවත් ඕට්ස් රොටි කට සම්බෝල එහෙම නැත්නම් අලකරියක් මාළු ටිකක් එක්ක උනත් එහෙම නැත්නම් බටර් ගාලා දරුවන්ට සහ වැඩිහිටියන්ට ඕනම කෙනෙකුට රස බලන්න පුළුවන් රසවත් ආහාරයක් වේවි. ඉතින් මං හිතන ඔබත් පිළිල කරග බලන්න ඔබේ කෑම මේසෙටත් මෙවැනි වෙනස් වූ ආහාර පාන එක් කරගන්න පුරුදු වෙන්න. ස්තුතියි.